අයිබෝවන් සුබ දවසක් ප්‍රාර්ථනා කරන විශ්වවාහිනී නාලිකාවේ ඔස්ට්‍රේලියානු නීතිය සහ ඔබ වැඩසටහන සමගින් එක්ව සිටින ඔබ සියලු දෙනාටම වෙනද වගේම විශ්වවාහිනී නාලිකාවේ මැදිරියට පැමිණ සිටින්නේ වර්ණා ලීගල් ආයතනයේ නීතිඥය ඒ වගේම තමයි සොලිසිටර්වරියක් බැරිස්ටර්වරියක් නොතාරිස්වරියක් වන මදු වර්ණකුල සූරිය මහත්මිය අයිබෝවන් මදු අයිබෝවන් හේෂානි ඔබව විශ්වවාහිනී මැදිරියට අපි ඉතාමත් සාදරයෙන් පිළිගන්නවා ඉතින් හැමදාමත් විශ්වවාහිනී නාලිකාව ඔස්ට්‍රේලියාවේ තිබෙන විශ්වසනීය ආයතනයක් වන වර්ණා ලීගල් ආයතනය සමග එකතු වෙලා මේ ඔස්ට්‍රේලියාවේ වෙනස් වන සහ අලුත් වන නීති රීති පිළිබඳව නිරන්තරයෙන්ම ඔබව දැනුවත් කරනවා. ඉතින් අද දිනේදී අපි මේ සූදානම් වන්නේ ඒ ආකාරයෙන් වෙනස් වූ අලුත් වූ නීතියක් පිළිබඳව ඔබව දැනුවත් කරන්න. අපි ඔබ කවුරුත් දන්න ආකාරයට මේ ඔස්ට්‍රේලියාවේ පුරවැසි භාවය හිමි නැත්නම් අපි කියන ස්ථිර පදිංචිකරුවන් තමන්ගේ සහකාරිය හෝ සහකරු ඒ අදාළ විවාහයෙන් පසුව ඔස්ට්‍රේලියාවට ගෙන්වා ගැනීමේදී ඒ සඳහා බලපැවැත්වෙන නීතියක් පිළිබඳව තමයි අපි අද දිනේදී සාකච්ඡාවට ලක් කරන්නේ. ඉතින් නවතම තත්වය අපි ඔබට දැන් පැහැදිලි කරන්නට සූදානම් වෙනවා. ඒ අනුව මේ සහකාර වීසා හෝ මේ නැත්නම් අපි කියන පාර්ට්නර් වීසා සම්බන්ධව දැනට පවතින තත්වය මේ ආකාරයෙන් අපි පැහැදිලි කරමු මදු. ඔව් හේෂානි. දැනට පවතින තත්වය අපි මුලින් කතා කළ යුතුයි කියලා මම හිතනවා හේෂානි. ඇත්තටම දැනට මේ සහකාර වීසා එහෙම නැත්නම් පාර්ට්නර් වීසා ඔබ බොහෝ දෙනෙක් දන්නවා පාර්ට්නර් වීසා කියලා. මේ බොහොම ජනප්‍රිය වීසාවක්. ඉතින් මේ පාර්ට්නර් වීසා සම්බන්ධයෙන් ඔබගේ සහකරු හෝ සහකාරියට ඔබ අනුග්‍රාහකෙක් වශයෙන් ඉදිරිපත් වී ඒ අයදුම්පත් ගොනු කිරීමේදී ඔබ දන්නවා මේ ඉතා විශේෂ වීසාවක්. මේ සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියාවේ අනෙකුත් බොහෝ වීසා සම්බන්ධයෙන් බලපාන ඉංග්‍රීසි දැනුම පිළිබඳව ඇගයීමකට හෝ පරීක්ෂාවකට කිසිදු ආකාරයක ලක් කිරීමක් අද වන විට මේ වන විට තත්ත්වයේ නැහැ. ඉතින් මේක තමයි සුවිශේෂ තත්ත්වය මේ වීසා වර්ගය තුළ. මේ වීසා වර්ගයේදී ඒ වගේම ඔබට ඒ අනුග්‍රාහක අයදුම්පත සහ වීසා අයදුම්පත කියන අයදුම්පත් දෙකම එකවර ඔස්ට්‍රේලියානු රජයට ඉදිරිපත් කිරීමේ අවකාශ තිබෙනවා. මේ තමයි දැනට පවතින නීති තත්ත්වය හේෂානි. මේ ඉදිරියේදී වෙනස් වීමට නියමිතයි. ඔව් අපි දන්නවා මදු කලින් කලට මේ පාර්ට්නර් වීසා කරද්දී මේ ඉංග්‍රීසි සාධනීයත්වය විටින් විට කතිකාවන්ට ලකුණක් නැහැ. අපි එකතු කරනවා මේක නැහැ, අපි වෙනස් කරනවා. බොහෝ දෙනාගේ අකමැත්තක් තිබුණා මේ ඉංග්‍රීසි සාධනීයත්වය මේ වීසා කාණ්ඩය යටතේ යොමු වීම පිළිබඳව. ඉතින් ඉදිරියේදී වෙනස් වීමට ඇති තත්වය කුමක්ද මදු? ඔව් හේෂානි, මේ සම්බන්ධයෙන් විශේෂයෙන් කතාබහට ලක්ුණේ 2021 අයවැය ඉදිරිපත් කිරීමේදී ඔස්ට්‍රේලියාව තුළ ඔවුන් මේ සම්බන්ධව නීති රීති ගෙනා යුතුයි, අලුත් නීති රීති ඉදිරිපත් කළ යුතුයි කියන කතාබහට එළඹුණා. ඒ අනුව මේ පාර්ට්නර් වීසා එහෙම නැත්නම් සහකාර වීසා සම්බන්ධයෙන් ඉංග්‍රීසි දැනුම යම්කිසි පරීක්ෂාවකට ලක් කළ යුතුයි. ඒ අදාළ අයදුම්කරු හෝ අයදුම්කාරිය සම්බන්ධව කියන යම් එකඟතාවයකට එළඹී තිබෙනවා. ඒ අනුව මුලදී ඔබගේ කලින් සහ දැනට පවතින තත්ත්වය අනුව ඔබගේ ඉංග්‍රීසි දැනුම පරීක්ෂා නොකළාට, නමුත් ඉදිරියේදී ඒ කියන්නේ 2021 මේ අවුරුද්ද අගභාගයේ වෙන විට බොහෝ විට ඔවුන් ඉදිරිපත් කරන්නට සූදානම්ෙන් සිටිනවා ඔබගේ ඉංග්‍රීසි දැනුම යම් ආකාරයක පරීක්ෂාවකට ලක් කරන්නට. ඉතින් එතනදී ඔබ දන්නවා ඔබ ඉංග්‍රීසි දැනුම පරීක්ෂා කරන විශේෂ ඇගයීම් අදාළ විභාග කීපයක් තිබෙනවා. විශේෂයෙන් අපි කතා කළොත් එහෙම IELTS කියන විභාග වර්ගය ඉංග්‍රීසි දැනුම පරීක්ෂා කරන එතනදී ඒ මේ 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 සහකාර වීසා සම්බන්ධයෙන් ඔවුන් දැනට කතා බහ කරන්නේ දළ දැනුම 4.5ක ප්‍රමාණයේ තිබිය යුතුයි කියන එක. එතනදී ෆන්ක්ෂනල් ඉංග්‍රීෂ් කියන ඒ මිනුම් දණ්ඩ තුළ 4.5ක දැනුම් පරීක්ෂාවකට ඔබව ලක් කරන්නට ඔවුන් සූදානම් වෙනවා. මෙතනදී ඒ IELTS කියන ඉංග්‍රීසි දැනුම් පරීක්ෂක විභාග
යතුල ඒ එහිදී විශේෂයෙන් ඔබ පරීක්ෂාවට ලක් කරන විභාග කොටස් හතර තුල අනිවාර්යෙන් එක් කොටසකට හතර කියන ලකුණ තත්ත්වය ගත යුතුයි කියන එක පිළිබඳව කතා බහ කරන්න අවශ්‍යයෙන් ඇත්තටම ඔව් එතකොට මේ සම්බන්ධව අපි හිතමු යම් හේකින් ඔබ මේ විභාගයකට පෙනී නොසිටි ආවෙන්න පුළුවන් හෝ විභාගයකට පෙනී නොසිටින තත්ත්වයක් තුළ තිබෙනවා වෙන්නට පුළුවන් එහෙම තත්ත්වයක් තුළ ඕන් ඔබට තවත් යම් කිසි අවකාශයක් ලබා දෙනවා මේ ඉංග්‍රීසි දැනුම ලබා ගැනීම සඳහා ඔබ සාධාරණ ක්‍රියාමාර්ග ගෙන තිබෙනවාද කියන එක ඔබ වෙනත් විභාග කටයුතු වල නිලී තිබෙනවාද වෙනත් පාඨමාලා ඉංග්‍රීසි මාධ්‍යයෙන් කරලා තියෙනවාද පරිශීලනය කර තිබෙනවාද ඔබගේ වෙනත් දැනුම් මට්ටම් මොනවාද ඔබ විසින් ඉදිරි වාඩි වූ විභාග මොනවාද මේ සම්බන්ධව ඉංග්‍රීසි දැනුම සම්බන්ධයෙන් පරීක්ෂා කිරීමකට ලක් කරන්නට අදහස් කරනවා. ඔව්. ඇත්තටම මදු අපි දන්නවා මේ විවිධ වීසා කාණ්ඩවලින් ඕස්ට්‍රේලියාවට එන්න ඉතාමත් වැඩි ඉංග්‍රීසි ලකුණු ප්‍රමාණයක් බලාපොරොත්තු වෙද්දී 4.5ක ප්‍රමාණයක් කියන්නේ ඇත්තම යම් කිසි මට්ටමක සුබදායක තත්වයක්. ඉතින් මේ ආකාරයෙන් ඉදිරියේදී මේ බොහෝ විට අපි එකතු වෙයයි කියලා සිතනවා දැනට පවතින තත්වයන්ට අනුව. ඔව් හේෂානි අප කලින් සඳහන් කළා වගේ මේ අවුරුද්ද 2021 අවසාන භාගයේ වෙද්දී තමයි නීතිගත වෙන්නට නීතිගත කරන්නට ඕන උත්සාහ කරන්නේ ඒ වගේම මෙහිදී තවත් යම් කිසි වෙනස් අලුත් තත්ත්වයන් පාර්ට්නර් රිසර්ච් යටතේ ඇතිවන් ප්ලයින් කියන්නේ ඉංග්‍රීසි මාධ්‍යයට අමතරව මේ ඉංග්‍රීසි සාධනීයත්වයට අමතරව ඇත්තටම විශේෂයෙන්ම අද ඔබ කලින් ප්‍රකාශ කළ ආකාරයට මේ ඉංග්‍රීසි දැනුම් පිළිබඳ අපි දන්නවා බොහෝ දෙනා 4.5ක ලකුණු ප්‍රමාණය ලබා ගන්නට යම් අපහසුතාවයක් තියෙනවා අපි දන්නවා ලංකාවේ බොහෝ දෙනා තමන්ගේ මේ ඒ ලෙවල්ස් වලින් පස්සේ ඕ ලෙවල්ස් වලින් පස්සේ අනිවාර්යයෙන් ඉංග්‍රීසි ඩිප්ලෝමාවක් කරලා තිනවා. ඉතින් එවන් තත්වයක් එවන් නීති රීතිමය තත්වයක් ඉදිරියේදී හඳුන්වාීමකට ලක්වොත් ඒ ඉතාමත් සාධනීය තත්වයක් ලෙස අපිට හඳුන්වන්න පුළුවන්. ඇත්තටම ඔව් හේෂානි. ඔව්. එය ලංකාවේ බොහෝ දෙනෙක්ට යම්කිසි එයට යම්කිසි ආත්ම විශ්වාසයෙන් යුතුව මුහුණ දිය හැකියි කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඔව්. මදු අපි ඊළඟට කතා කරමු මේ අනුග්‍රාහකත්වය සම්බන්ධයෙන් මේ පාර්ට්නර් වීසාව යටතේ අනුග්‍රාහකත්වය සම්බන්ධයෙන් උත් යම් යම් නීතිමය තත්වයන් හඳුන්වා දී තිබෙනවද අලුත් නීතිමය තත්වයන් ඔව් හේෂානි පාර්ට්නර් වීසා සම්බන්ධයෙන් අපි විශේෂයෙන් කතා කරද්දී මේ කසාදයකට ඇතුළු වීම තුළ නෛතික විවාහයකට ඇතුළු වීම තුළ අයදුම් කරනු ලබන ඕස්ට්‍රේලියාව තුළ ඔබ අයදුම් කරනවා නම් ඔබ 801 කියන වීසා කාණ්ඩය යටතේ තමයි මේ පාර්ට්නර් වීසා සහකාර වීසා අයදුම් කරන්නේ ඕස්ට්‍රේලියාවෙන් පිටත සිට අයදුම් කරනවා නම් 301 කියන වීසා කාණ්ඩය යටතේ තමයි අයදුම් කරන්නේ ඉතින් මෙතනදී මම කලින් සඳහන් කළා හේෂානි අනුග්‍රාහක පුද්ගලයාට තමන්ගේ සහකරු හෝ සහකාරිය සම්බන්ධයෙන් වීසා අයදුම් පත යොමු කරන්නට යොමු කරන අවස්ථාවේදීම අනුග්‍රාහක අයදුම් පතත් ඉදිරිපත් කළ හැකි දැනට තිබෙන තත්ත්වය අනුව නමුත් ඉදිරියේදී මෙයත් යම් කිසි වෙනස් වීමකට භාජනය කරන්නට ඕන් උත්සාහ කරනවා ඔබගේ අනුග්‍රාහක අයදුම් පත මුලින් ඉදිරිපත් කර එයට එය අනුමත කරවා ගත යුතුයි වීසා අයදුම් පත ඉදිරිපත් කරන්නට නැතුව වීසා අයදුම් පත ඉදිරිපත් කරන්නට නොහැකි මෙහිදී ඔවුන් විශේෂයෙන් සලකා බලන කරුණු කාරණා කිහිපයක් සැලකිල්ලට ගන්නට උත්සාහ කරනවා ඉදිරියේදී ඔබගේ චරිතය සම්බන්ධව තත්ත්වය ඉතින් මේ සුවිශේෂ තත්ත්වයක් විදිහට හඳුන්වා දෙන්න පුළුවන් හේෂානි ඔබ යම්කිසි නීති විරෝධී වැඩ කටයුතු වල නියැලී සිටියා නම් ඕස්ට්‍රේලියාව තුළ සිට පදිංචිකරුවෙක් හෝ පුරවැසියෙක් විදිහට ඉන්න අතරතුර හෝ ඔබ යම් ගෘහස්ත හිංසනකාරී තත්ත්වයන් ඇති කළ පුද්ගලයෙක් නම් ඔබ යම්කිසි උසාවි කටයුතු ක්‍රියාමාර්ගවලට ඔබට විරුද්ධව චෝදනා ගොනු වී තිබෙනවා නම් අන්න එවන් තත්ත්වයක් තුළ ඔබගේ මේ අනුග්‍රහක අයදුම් පත සම්බන්ධයෙන් ඔවුන් සුපරීක්ෂාකාරී වෙනවා ඉතින් එයත් ඉදිරියේදී වෙනස් වන්නට නියමිත තත්ත්වයක් විදිහට
අපිට හඳුන්වලා දෙන්නට පුළුවන්. මේට අමතරව තව චුට්ටක් එකතු කරොත් හේෂානේ දැනට පවතින තත්ත්වය තුළ ඔවුන් වැඩි ඉඩක් ලබා දෙන්නට උත්සාහ කරනවා මේ අනුග්‍රහක වීසා ආයතන කිරීම සම්බන්ධයෙන් දැනට 72300ක අවකාශයක් ලබා දී තිබෙනවා අනුග්‍රහක වීසා ආයතනපත් වලට. මෙහිදීත් විශේෂයෙන් ඔබ ඔස්ට්‍රේලියාව තුළ දුරස්ථ ප්‍රදේශවල ජීවත් වෙන පුද්ගලයෙක් නම් හෝ දුරස්ථ ප්‍රදේශයක සිට ආයතන කරන්නට අදහස් කරනවා නම් මේ අනුග්‍රහක ආයතනපත් සහ වීසා ආයතනපත් ඔබට වැඩි ඉඩක් සහ ඉක්මනින් ඔබගේ ආයතනපත් සලකා බැලීමේ ප්‍රවණතාවයක් ඇති වී තිබෙනවා. එයත් ඉදිරියේදී සහ දැනට යන අලුත් තත්ත්වයක් විදිහට හඳුන්වලා දෙන්න පුළුවන්. හොඳයි මදු. ඉතින් ඔබ ඔස්ට්‍රේලියානු පුරවැසියෙක් හෝ ස්ථිර පදිංචිකරුවෙක් නම් ඔබගේ සහකරු හෝ සහකාරී ඔස්ට්‍රේලියාවට ගෙන්වා ගැනීමට අවශ්‍යයෙක් නම් ඒ පිළිබඳව සියලු නීති රීති නැත්නම් මේ වීසා කටයුතු ඔබට ඉතාමත් විශ්වසනීය ලෙස වර්ණා ලීගල් ආයතනය සමග සම්බන්ධ වී සිදු කර ගැනීමේ හැකියාව පවතිනවා මදු වර්ණකුල සූරිය මහත්මිය හා සම්බන්ධ වන්නට. ඉතින් ඔවුන්ට ඔබ හා සම්බන්ධ වන්නේ කෙසේද මදු? ඔව් හේෂානි, අපගේ වෙබ් අඩවිය www.warnalegal.com, විද්‍යුත් තැපෑල info@warnalegal.com, අපගේ දුරකථන අංකය 03-9792-9997, ඊට අමතරව අපගේ ජංගම දුරකථනය 0432-480-133. මේ කවර හෝ ආකාරයකින් අප හා සම්බන්ධ වෙන්නට පුළුවන්. ඔව්, ඔබට අවශ්‍ය සියලුම සේවාවන් විශේෂයෙන් මේ නෛතිකමය සේවාවන් වර්ණා ලීගල් ආයතනයෙන් ඔබට ලබා ගැනීමට මේ අය පැවසු මාර්ග ඔස්සේ ඔබට ලබා ගැනීමට හැකියාවක් තියෙනවා. ඒ වගේම තමයි දැනට මදු දැන් පවතින තත්ත්වය අනුව මේ COVID-19 තත්ත්වයත් සමඟ පවතින නීති රීති අනුව අපොයින්ට්මන්ට් එකක් ගන්න අවස්ථාව තියෙනවා නේද ඔබගේ කාර්යාලයට පැමිණෙන්නට? කාර්යාලයට පැමිණිය හැකි හේෂානි, එසේ නැතොත් අපට වීඩියෝ මාර්ගෝසේ අපත් සමග සම්බන්ධ වෙන්නට පුළුවන්. ඒ තමත් පහසුයි හැමෝටම දැන් ගමනාගමන තත්ත්වයත් එක්ක. ඉතින් ඒ දේවල් එක ඔබට කලින් දුරකථන මාර්ග ඔස්සේ සම්බන්ධ වෙලා ඔබට පහසු ආකාරයට ඇයත් සමග සම්බන්ධ වීමේ අවස්ථාව තියෙනවා. ඉතින් විශ්වවාහිනී නාලිකාව ඉදිරියේදීත් වර්ණා ලීගල් ආයතනය සමග එකතු වෙලා මෙවන් වූ ඔබට හරවත් වැඩදායක වැඩසටහන් සමගින් එකතු වන්නට සූදානම්. ඉතින් අද දිනේදී අපත් සමග එකතු වූ ඔබ සියලු දෙනාටම සුබ දවසක් ප්‍රාර්ථනා කරන ඔබ සියලු දෙනාට ගොඩක් ස්තුතියි අපිත් සමග සම්බන්ධ වීම පිළිබඳව. ඉතින් ඉදිරි සතිවලදීත් මෙවන් වූ හරවත් වැඩසටහන් සමගින් සම්බන්ධ වෙන බලාපොරොත්තු වෙන අද දිනේදී අපි ඔබෙන් සමු ගන්නවා. අයිබෝවන්. අයිබෝවන්. විශ්වභාර